ආයුබෝවන් හැමෝටම අද බලන්නේ මාතර. ඉතින් මාතර මොනවද බලන්න තියෙන කියලා අහුවම කට්ටිය මට කිව්වේ මාතර බීච් එක, පරවි දූපත, තාරක කොටුව, ඒ වගේම මාතර කොටුව. ඉතින් මම මුලින්ම කරන්නේ ගාල්ල මාතර බස් එකක් අරගෙන මාතරට ඇවිල්ලා මාතර බස් නැවතුම් පොළෙන් මේ බහින්නේ මාතර බෝධිය ගාවින්. ඒ කියන්නේ බස් නැවතුම් පොළට එකක් ඉස්සරහට එන බස් වලට එකක්. එතනින් බැස්සට පස්සේ එතන පිටිපස්සෙම තියෙනවා තාරකා කොටුව. තාරකා කොටුවට යන්න කලින් අපි අත්සන් කළා තමයි යන්න ඕන. එතන තියෙනවා කෞතුකාගාරයක්. ඒක බලලා ඉවරුණාට පස්සේ තාරකා කොටුව වටේ බලන්න පුළුවන්. ලොකු දෙයක් නෑ ඒවට. තින් තාරකා කොටුව බලලා ඉවර වෙලා එළියට ආවට පස්සේ එතන ඉස්සරහම තියෙනවා ක්‍රොසින් එකක්. එතන කියන්නේ මාතර හොස්පිටල් එක ඉස්සරහින් පාර පැනලා ආවහම මෙන්න මේ විදිහට පාලමක් තියෙනවා. ඒ පාලම දිගේම ගිහුවහම අපිට හම් වෙනවා මාතර පොදු බස් නැවතුම් පොළ. එතකොට එතනින් පැනලා මම යනවා කෑම කන්න දවල්ට. මොකද මේ විදිහ දවල් වෙලා තියෙන්නේ. පස්සේ මාතර බීච් එක දිගේ ඇවිදගෙන ආවා. ඒ වුණාට මාතර බීච් එකේ කවුරුත් රැල්ල පාගරව නානව නම් මම දැක්කේ නෑ. නිකන් බීච් එක ළඟට වෙලා බලන් ඉන්නවා තමයි මම දැක්කේ. එතකොට අපිට එතන ඇතින් පේනවා පරවි දූපත තියෙනවා. පරවි දූපතට යන්න තියෙන තැන පාලම දෙකක් පේනවා. එකක් පරණ කැඩිච්ච පාලම, දැන් මේ අලුත් පාලමක් හදලා තියෙනවා. මේ පාලම දිගේ යද්දී ඇත්තම හුඟක් තදට හුලගෙනවා, දෙපැත්තෙම හුලගෙනවා. පරවි දූපතට ගියට පස්සේ එතන තියෙනවා අපිට සපත්තු ගලවලා තියන වෙනම තැනක්. එතනින් ගලවලා තියලා පන්සල ඇතුළට ගිහිල්ලා වන්දනාමාන කරලා ඒ වගේම ඒ වටේ බලන්න පුළුවන්. මේ මං ඇවිල්ලා ඉන්නේ පන්සලේ උඩම තට්ටුවට. ඉතින් එතෙන්ට මාතර නගරයේ බොහෝ ප්‍රදේශයක් පේනවා මම හිතන්නේ. හරිම ලස්සනයි. ඒ වගේම එතන චෛත්‍යයක් ඉදිවෙමින් තියෙනවා. අපි අද්දී පන්සලේ තවත් බොහොම ස්ථාන ඉදිවෙමින් තිබුණා. මේ දෙවෙනි මහලේ දියාගලක්කගේ හදලා තියෙන එතන විවිධාකාරයේ මත්ස්‍යයන් ඉන්නවා. ඒ වගේම එතන ධර්මදේශන ශාලාවකුත් තියෙනවා. පරවි දූපතෙන් එළියට ඇවිල්ලා ඊළඟ බස් නැවත්තලයක් තියෙනවා තැනකට. ඒ පැත්තට ගියපුවාම අපිට හම්බෙනවා මාතර කොටුව. ඉතින් මාතර කොටුවේ ගාලු කොටුව තරම් බලන්න දෙයක් නැහැ. එහෙනම් මමගේ මාතර ගමන මෙතනින් නවත්තනවා. මාතර බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගිහිල්ලා බස් එකක් අරගෙන ගාල්ල යන්න තමයි ඊළඟට මගේ කල්පනාව. එහෙනම් තවත් බ්ලොග් එකකින් ආය හම්බෙමු.